කරලා තියෙනවා. නමුත් කිසිම අවස්ථාවකදී සිත සමාධිය ඇවිල්ලා නැහැ. එතකොට දැන් ඔබතුමා මේ කරන්නේ මහින්ද රාජපක්ෂට කඩේ යාමක් නෙමෙයි. නෑ. මහින්ද රාජපක්ෂට කඩේ ගියත් ඒකේ කිසි ගැටලුවක් නෑ. මොකද අවුරුදු 20 අවුරුදු යුද්ධයක්. නැතිනේ. ඉවර කරපු නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ. මගේ පුතාව මං ඉස්කෝලේ යන්නේ නැහැ අවුරුද්දක්. යුද්ධයට බයයි. මොකද මගේ පුතා ඉස්කෝලේ යන අවුරුද්ද තමයි මම දානි බෝම්බ පිපුනේ. ඒ නිසා මං අවුරුද්දක් තියාගෙන ඉඳියා මගේ පුතාව ඉස්කෝලේට දාන්න. අන්තිමට මගේ අම්මා විදේශගත වෙලා නැහැ. ඇය ඇවිල්ලා තමයි පුද්ගලික පාසලකට දැම්මා. අපේ ගෙවල් ළඟම තියෙන. එහෙම පරිසරයක් තමයි තිබුණේ. මට හරි පුදුමයි ඔබතුමීලාට ඒක මතක නැද්ද? නැත්නම් ඔබතුමීලා ඒක දන්නේ නැද්ද? ඒකයි මට මගේ අදහස ඒකයි. ඔබතුමීලා ඒක දන්නේ නැත්නම් අපි හිටියේ නැද්ද? අපි හොඳටම දැක්කනේ මම මාලිකාවත්තේ මරදානේ බෝම්බේ කුපුරලා සුදු ඇඳුම් වලින් ලේ වලින් තෙත් වෙලා මිනි එල්ලෙනකොට මම දැක්කයි. ඒ නිසා මගේ ගෞරවය මම හැමදාම මට උදේ හවස පුදුම වඳිනවා වගේ මහින්ද රාජපක්ෂ නායකයාට මට වඳින්න පුළුවන් නම් මම අල්තිල වඳිනවා. මොකද මම මගේ රටට ආදරේ. මම අත්ින්දලා තියෙන යුද්ධෙන් ඉච්ච දේවල්. ආමුදුරන්ට වෙච්ච දේවල් මම ඒ හැමදේම දැකලා තියෙනවා. ඒ නිසා මම මහින්ද රාජපක්ෂට කඩේ යන්න ආද නෙමෙයි. මගේ මුළු ජීවිත කාලෙම කැප කරනවා. මම පදිංචි වෙලා ඉන්නේ ප්‍රේමදාස මාත්‍ය දූපකයක නෙමෙයි. මම පදිංචි වෙලා තියෙන්නේ මම පිටරට රැකියාවක් කරලා මම හම්බ කරගත්ත මුදල් වලින් ගත්ත ගෙදර තමයි මම පදිංචි වෙලා තියෙන්නේ. මගේ ගෙදර ඇඩ්‍රස් එක ඇවිල්ලා P19 එකෙන්ද. ප්‍රේමදාස මාත්‍යගේ අදුණි මගේ අම්මට. හරි අනික ප්‍රේමදාස මාත්‍යට කඩේ ගියත් ඒකත් ගෞරවයක්. හරිද? මොකද ප්‍රේමදාස මාත්‍ය කියන්නේ කිසන සෙවණත් දුන්න නායකයෙක්. මම කවදාවත් ප්‍රේමදාස මාත්‍යට විරුද්ධව කතා කරන්නේ නැහැ. මොකද පුංචි කාලේ ඉඳලා අපි හැදුනේ UNP පරිසරේ. යෝෂිත රාජපක්ෂ ගැන කතා කරනවා නම් ඔබතුමියලා දන්නවා හමුදාවට බැඳෙන්නේ නැතුව හිටියානේ. අපි සියලු දෙනාම දන්නවා තරුණ පරපුර හමුදාවට බැඳෙන්නේ නැතුව හිටියා. එතකොට අතිගරු ජනාධිපතිතුමා මෙන්න මගේ පුතා කියලා පළවෙන්ම ඔහුගේ පුතාව වැන්නුවා හමුදාවට. ඉතින් ඒකත් ගෞරවයක් නෙමෙයිද? ගෞරවයක් නෙමෙයිද ඒක? දැන් සමහරුන්ට කියන්න පුළුවන් යෞසික රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පුතා නිසා එයාට දැඩි රකවල් දිනවා එහෙම කියලා කියන්න පුළුවන්. නමුත් අමතක කරන්න එපා මරාගෙන මැරෙන කොටි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට බෝම්බයක් තිබ්බා. තිබ්බනේ. එතකොට අපි දුන්නේ අපේ පුතු හමුදාවට. මටත් දෙකක් ඉන්නවා. මම දුන්නේ මගේ පුතාව හමුදාවට. නමුත් ජනාධිපතිතුමා පුතාව හමුදාවට දුන්නා නේද? ඉතින් එහෙම කෙනෙක් ගැන ඇත්තටම හිරේ ඉඳලා දකින්නකොට අපේ ඇස්වලට කඳුළු එනවා. එතකොට ඔබතුමියලා සරත් පොන්සේක හිරේ තියෙනකොට මේ වගේ දේවල් කරා. ඔබතුමියලා එතකොට සරත් පොන්සේකත් යුද්ධ කරා නේද ඒ කාලේ. එතකොට එයාගේ බලවේල එළියට දාගෙන නේද ඔක කරේ. එතන ඔබතුමී ඒ කාලේ ඒක ගැන කතා කරේ නැට්ටෝ. ඒක ඒ ගාන ඒ කාලේ කවදාවත් මගේ මාධ්‍යයෙන් මෙහෙම ඇහුවනේ. ඇහුවා නම් මං එදාට එදත් ඒ උත්තරේ දෙනවා. බොහොම ස්තුතියි. නෑ නමක් කොටක්. මගේ නම ජනිතා නීලික පෙරේරා. उत्साह ඕගොල්ලන් වගේ මාධ්‍ය සංගයන් ගණනාවක් වැඩ කරන පෞල් ගණනාවක් වැපෙන නාලිකාවක 160 ගණනක් හිටපු මාධ්‍ය සංගයෝ අද 25කට 30කට සීමා කරපු නාලිකාවක තියෙන නීතිමය පැත්ත අපිට කතා කරන්න අයිතියක් නැහැ. අපිට කතා කරන්න තියෙන එකම අයිතිය තමයි මාධ්‍ය සහ නිර්මාණ සහ කලාකරුවා සහ ඔබලා අපේ තියෙන මාධ්‍ය නාලිකාවල් ගැන. අද අපේ CSL TV නාලිකාවට කරන දේ හෙට දෙරණට වෙයිද අනිත් අසිරසට වෙයිද කියන එක අපිට කියන්න බෑ. ඒක තමයි මේ රටේ දැන් පවතින මාධ්‍ය නිදහස. ඔය එක එක්කෙනාගේ නම් කියලා සරත් පොන්සේකා මැතිතුමා තවත් එක්කෙනෙක් හේතු අරයා මෙයා කියන අපේ නම් වශයෙන් කියලා ඔබතුමාලා ඔබතුමේලා අපිව තිර කරගන්න අපිව පොටු කරගන්න මාධ්‍ය මම එකට දඩියම කියන්නේ මාධ්‍ය අඩි මේ තුනේ මේගොල්ලෝ නෙමෙයි මාධ්‍යයේ ඉච්චක කාර තියෙනවා මේ වර්තමානෙත් එක යදෙනවා. හැබැයි ඒකට කිසිදු බයක් දෙයක් නැතුව CSN TV නාලිකාව වෙනුවෙන් අපිත් ඔයගලට සහයෝග දෙනවා. ඔයගලට ඕන කරන අවශ්‍ය කරන දේවල් දෙනවා. අපෙන් ඉල්ලන්න අපිට පුළුවන් දේ අපි ඔයගලට කරනවා. ඒ වගේම පසුගිය කාලේ අපි දැක්කා අපි FB වල දැක්කා
අපේ රටේ තියෙන දැන් ඉදාම ඉහළින් කතා කරන අපේ අනු කුමාර දිසානායක මහත්තුමා කියනවා බිලියන 200 නෑ 2400 ගණක් මේ නාලිකාවට වීදම් කළා දිවලු බොහොම කණගාටුයි කියන්නේ එතුමා මං අහනවා එතුමා අඩුවතරම මේ කැසට් එක ටීවී ගේම් කැසට් එකක් දැනගෙන ඔය කතා කරන්නේ බිලියන ගණක් තියෙනවා නම් channel 6ක් විතර අපිට දාගන්න පුළුවන් channel 5ක් විතර දාගන්න පුළුවන් එච්චර ඉන්වෙස්ට්මන්ට්